මගෙන් ආහාරය කැබලිවලට කඩාගෙන කේටය සමග මිශ්‍ර කරලා ගිලීමකට ලක් කරාම මේ ආහාරය ගමන් කරනවා උගුර ප්‍රදේශයට. එහෙම නැත්නම් ග්‍රසනිකාව කියන ප්‍රදේශයට ගමන් කරනවා. ග්‍රසනිකාව කියලා කියන්නේ ශ්වසන මාර්ගයටත් ඒ වගේම ආහාර මාර්ගයටත් පොදු වෙච්ච කුටීරයක්. එතකොට මේ මෙතනින් පස්සේ ආහාරය ගමන් කිරීම සඳහා මාර්ග දෙකක් විවෘත වෙනවා. එකක් තමයි ඉස්සරහින් තියෙන ශ්වසන මාර්ගය, අනිත් එක තමයි පිටිපස්සෙන් තියෙන ආහාර මාර්ගය. ආහාරයක් ශ්වසන මාර්ගයට ඇතුළත් සමහර විට මරණය පවා ඇති වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ඒක නිසා ආහාරය ශ්වසන මාර්ගයට යන්නේ නැතුව ආහාර මාර්ගයට යොමු කරන්න විශේෂිත ව්‍යූහයක් තියෙනවා. ඒක තමයි අපි ජීවිකාව විදියට හඳුන්වන්නේ. අපි ජීවිකාව ගත්තාම අපි ජීවිකාවෙන් කරන කාර්යය තමයි ආහාරය මේ හරහා මේ මාර්ගයේ පසු කරන අවස්ථාවේදී ශ්වසන මාර්ගයේ తాවකාලිකව වහගෙන ඉන්නේ. ඒක නිසා ආහාරය ශ්වසන මාර්ගයට ඇතුළු වෙන්නේ නැතුව ආහාර මාර්ගයේ අන්න ස්රෝතයේ කොටස දිගේ පහළට ගමන් කරනවා. මේකෙදී ඇතැම් විට ආහාරයක් ග්‍රසනිකාව ප්‍රදේශයේ උගුරු ප්‍රදේශයේ හිර වෙන්න පුළුවන්. මෙහෙම ආහාරයක් හිරවනොත් ඇතිවන තවත් තත්වයක් තියෙනවා. මේ ආහාරයේ හිරවීම නිසා අපි ජීවිකාව මගින් ශ්වසන මාර්ගයේ දිගටම වහගෙන ඉන්නවා. ඒ දිගටම වහගෙන ඉන්න හේතුව තමයි ඒ ආහාරය ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වන්න. මේකෙදි ඇතිවන අවාසි සහගත තත්වයක් තමයි ශ්වසන මාර්ගයේ වැසීම නිසා හුස්ම ගන්න අපහසු වෙලා සමහර වෙලාවට උගුරේ හිරවෙච්ච දෙයක් නිසා ඒ පුද්ගලයා මරණයට උනත් පත් වෙන්න පුළුවන්.